දෙදහස් විසිතුනේ මාර්තු මස 9 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්යාම හේතුවෙන් නව ඡන්ද හිමියන් 9 ලක්ෂයකට අධික පිරිසකට අසාධාරණයක් වන බව පෙනී කුස් තිබෙනවා. මෙම පිරිසට ඡන්දය ලබා දීමටත් අපේක්ෂකත්වයේ ලැබීමටත් ඇති අයිතිවාසිකම් අහිමි වී යාමට ඉඩ නොදී එම හිමිකම ආරක්ෂා කිරීම සඳහා නව නීති ගෙනීම අරමුණයි. ඒ සඳහායි නව පනත් කෙටුම් පතක් සකස් කිරීමට තීරණය කර ඇත්තේ. පුත්කලන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. සියලු තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම් පතක් නිකුත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. මෙම ණය යෝජනා ක්‍රමයේ 8 වන අදියරයි මෙලෙස ක්‍රියාත්මක කෙරෙන්නේ. රොබෝ තාක්ෂණයේ සහ කෘතිම බුද්ධිය පිළිබඳ ගුරුවරුන් 1500ක් පුහුණු කිරීමට තීරණය කර තිබෙනවා. සියලු පළාත් ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල ගුරුවරුන් 1500ක් පුහුණු කිරීමයි මෙහි අරමුණ වන්නේ. මේකිය අයෙකුගේ මෘත ශරීරයේ පිළිබඳ සිය කැමැත්ත ප්‍රකාශ කර නැති විටක ඔහුගේ ඥාතීන්ට ඒ තීරණය කිරීමට හැකිවන පරිදි නීති ගෙනීමට කටයුතු කෙරුණා. ඒ අනුව මෘත ශරීරයක් භූමදානය කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න තීරණය කිරීමේ අයිතිය ළගම ඥාතියාට පැවරෙන පරිදි නීති ගෙනීමට සකස් කර ඇති කෙටුම්පත ගැසට් කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.